අයිබෝවන් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට 15 වන කොරෝනා මරණය කුලියා පිටියෙන් ගොතටුව සහ මුල්ලේරියාවටත් නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ගෙවුණු දින 4 තුල කොළඹින් කොරෝනා ආසාදිතින් 500 ඉක්මවයි වෛරසය වැඩි දිනකට ආසාදනය වීමේ ප්‍රවණතාවය වැඩි සෞඛ්‍ය අංශ අනුතුරු හඟවයි පාර්ලිමේන්තුවේ බුද්ධි නිලධාරියෙකුටත් කොරෝනා මෙරට තුල ආයෝජනය කරන්න ශ්‍රී ලංකා අගමැතිගෙන් කොරියාවට ආරාධනයක් තාත්තගේ හිමින් ගමනක් දේශපාලනයේ දිගු ගමනක් යන්න මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සජිත්ට උපදේශයක් විස්ස සම්මත වීම ප්‍රේමණීය ඩීල් එකක් අනුර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට 15 වන කොවිඩ් මරණය අද උදැසන වාර්තා වුණා මෙලෙස ජීවිතක්ෂයටපත් වී ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුලියාපිටිය පොදු සුසාන භූමියේදී අත සිදු කෙරුණා මේ අතර පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්ත බුද්ධිංශ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපකල විමසීමකදී සඳහන් කළා कोविड-19 वायरस आसादने नव रोगी देशीय एक दिन पीलिबंधव अद रात्रि अटपमन विट वार्ता उना පැලියකුඩ මත්සේ වෙළඳ සංකීර්ණයේ ආශෘතීන් 140ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශෘතීන් හෝ කාර්ය මණ්ඩල 37ක් දීවර වරායන්හි පුද්ගලින් 24 දෙනෙකු ඊට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 15 වන මරණය අද පෙරවරු වේ වාර්තා වුණා එලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ඌරලිය කිතල්ව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මොහු හෘද රෝග තත්ත්වයකින් හා වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර එම රෝගී තත්ත්වයේ උත්සන්න වීමෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ 56 හැවිරිදි පිරිමි පුද්ගලෙක් අප රෝහලට ඇතුළත් වුණා 14 වෙනිදා හෘද ඇටැක් තත්ත්වයෙන් අප රෝහලට ඇතුළත් කරේ රෝගී තත්ත්වයේ උත්සන්න වූ නිසා 15 වෙනිදා අපි දැඩි සත්කාර ඒකකයට මාරු කරා දැඩි සත්කාර ඒකකයේ ඉන්න අතරතුර තවත් රෝගී කාන්තාවක් ඇතුළත් කරා දැඩි සත්කාර ඒකකයට එම රෝගී කාන්තාවට අපි කොවිඩ් ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එතකොට මෙම රෝගියත් ඒ වෙනකොට දැඩි සත්කාර ඒකක සිටිය නිසා ආසාදනය වීමට සම්භාවිතාවක් ඇති නිසා අපි ඒ සියලුම ප්‍රිකෝෂන්ස් අරගෙන ප්‍රතිකාර කටයුතු කළා ඒ වෙනකොට PCR 3ක් කරා 3 වෙනි PCR එක ඊයේ රෑ අපි අද පාන්දර වෙනකොට දැනගත්තා PCR පොසිටිව් කියලා ඉතින් ඒ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වෙලා මෙම රෝගියා අප රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මිය ගියා ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වර්වේ සිදු කෙරුණා ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි පවතින වසංගත තත්ත්වයේ හමුවේ ගොතටුව හා මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටකොඩ හා මරදාන යන ප්‍රදේශවලට යලි දැනුම් දෙනතුරු ඊයේ රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එසේම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල හා අලුත්ගම ප්‍රදේශවලටද ඊයේ රාත්‍රියේ සිට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම පහ දක්වා ක්‍රියාත්මකයි. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගුලවිට උතුර ගුලවිට දකුණ වෙදවත්ත මගුරුමස්විල මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරුණා පැලියකොඩ මත්සේ වෙළඳ සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් ආසාදිතින් විශාල ප්‍රමාණයක් මේ වන විට වාර්තා වනවා පහුගිය දින 4
තුළ අපිට රෝගීන්ගේ වාර්තා වීම සීග්‍රෙන් වැඩි වුණා අපිට රෝගීන් 548 දෙනෙක් මේ දින 4 ඇතුළත වාර්තා වුණා ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලේට ආ ගිය අය රෝගීන් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පෑලියගොඩ මාළු වෙළඳ පොළට ශ්‍රම සැපයීම තිබිලා තියෙන්නේ කොළඹින් ඒ තමයි මෝදර මට්ටකුලිය මහවත්ත ග්‍රෑන්ඩ් පාස් ඒ වගේම මරදාන දෙමටගොඩ මේ ප්‍රදේශවලින් තමයි වැඩියෙන්ම මේ වෙළඳ පොළේ රාජකාරී කරන අය ඒ වෙළඳ පොළට ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම වැඩිම අවධානම තියෙන්නේ එම වෙළඳ පොළේ ඒ වෙළඳාම් කටයුතු වල යෙදුණු අයට ඒකට ප්‍රධානතම හේතුව තමයි මෙහි අධික ජනගහනත්වයක් තිබීම ඒ වගේම මොවුන් රාජකාරී පටන් ගන්න උදේ 1ට 2ට සාමාන්‍ය සීතල දේශගුණයක් යටතේ එතකොට හැමෝටම උදේට පීනස් තත්වයන් තිබෙනවා බහුතරයකට ඔවුන් වැඩි දෙනෙක් මත්පැන් පානය කරනවා වැඩි දෙනෙක් සිගරට් බොනවා ප්ලේන්ටි භාවිතා කිරීමේදී එක එක්කෙනාගෙන් තව එක්කෙනෙක් උගුරක් බොනවා මෙවැනි සිගරට් උගුරක් තව එක්කෙනෙක්ගෙන් අරන් බොනවා මෙන්න මේ තත්වය නිසා මේ වෛරසයේ හුවමාරු වීමේ අවදානම ඉතාම වැඩි වෙලා තියෙනවා මෙම වෛරසය ගිය පාරට වඩා වැඩි දෙනෙකුට බෝ වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා පෑලියකට මත්සේ වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු සිදු කළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද කොවිඩ් ආසාද්‍යෙකු ලෙස හඳුනා ගැනුණු අතර ඔහුගේ ආශ්‍රිතේ නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා එම වෙළඳ සංකීර්ණයේම වෙළඳාම් කටයුතු කළ හංවැල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී තිබෙනවා මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ පුත්කලයෙකු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ බදුල්ල හාලේල ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා ගොස් තිබෙනවා සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී ඇති අතර අදාළ ආසාදිත පුත්කලයා බහම රෝහල්ගත කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ ඔයාට එහෙ ඉන්ඩිකේටින් ඇයි අහන්නේ එන්න කිව්වනේ යන්න කියලා කිව්වේ කවුද කිව්වේ මිස් කෙනෙක් මෙම පුද්ගලයා ඊයේ පස්වරු 12ට පමණ කොළඹ සිට බදුල්ල බලහ දහවණේ වූ තරංගම ඩිපෝවට අයත් NB 97 බස් රථයෙන් ගමන් කර ඇති අතර මොහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම බස් රථයේ අද දින ගමන්ගත් මගින් පිරිසක් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා මේ අතර ත්‍රිකුණාමලයේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ පුත්කලින් 6 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව මොවුන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ඒ අනුව එම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා ගාල්ල දීවරවරායේ හා රත්ගම දීවරවරායේ සේවකීන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. එසේම පවතින තත්ත්වයේ හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සීලම සතිපොල වසත් හිමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. දිවයින පුරා දීවරයින් මේ වන විට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පොදු දීවර සම්මේලනයේ මාධ්‍ය හමුවක් හැඳවමින් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ මොහොත වෙනකොට රටේම දීවර කර්මාන්තය අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි නිසා විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා මේක මේ රටේ ජාතික ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ විශ්වාසය තහවුරු කිරීමේ වැඩපිළිකට රජය යා යුතුයි. දීවර බෝට්ටු වල ශීතාගාරවල දැන්ට තියෙන මත්ස්‍ය අස්වැන්න ලංකා දීවර සංස්ථාව මැදිහත් වෙලා කල් තබා ගැනීම ගබඩා කිරීම සඳහා වැඩපිළක් දැන් සකස් කරන්න. ජනතාවට මේ අලෙවි කිරීමට වැඩපිළක් කඩිනමින් සකස් කරන්න ඕන. මේ අතර දැනට පවතින COVID-19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන දීවර කර්මාන්තයේ මිදුණු වැටි පවත්වාගෙන යාමට අවශ්‍ය දීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද දින සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් බේරුවල දීවර වරාය තුල මත්සීන් ගොඩ බෑමට බහුදින යාත්‍රා 32ක් සහ ගාල්ල දීවර වරාය තුල බහුදින යාත්‍රා 21ක් තිබෙන අතර මෙම යාත්‍රා තුල මාළු කිලෝ 350,000ක් තිබෙන බව දීවර අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරිට ප්‍රකාශ කර සිටියා. එබැවින් බහුදින යාත්‍රා තුල තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදා හැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීම මෙම සාකච්ඡාවේදී තීරණය වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව
අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය බලධාරීන් විසින් සකසා දීවර අමාත්‍යාංශය හරහා දීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවේ. මේ අතර COVID-19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සදහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සීලු සදහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කොට ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවර නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. බෙන්ඩු අපවිත දැන් ලැබුණු විශේෂ පුවතක් මාලිකාවත්ත කෙසල්වත්ත ඩෑම් වීදිය ආදුරුපු වීදිය සහ වෙරළපඩ පොලිසියට පොලිස් වසම් සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරුතයන ඇඳිරි නීතිය පණවනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම පුවත නැවතත් මාලිකාවත්ත කෙසල්වත්ත ඩෑම් වීදිය ආදුරුපු වීදිය සහ වෙරළපඩ පොලිසියට පොලිස් වසම් සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරුතයන ඇඳිරි නීතිය පණවනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙරට තුල ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියානු ආයෝජකින්ට ආරාධනාවක් සිදු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේවා ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට කොරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී. මෙරට කොරියානු තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පැවසූ කොරියානු තානාපතිවරයාට මෙරට ආයෝජනය කිරීමට එක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී කොරියානු තානාපතිවරයා හට පවසා තිබෙනවා. දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුල ක්‍රියාත්මක වන බවද එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ද්වීප ආර්ශික සහයෝගීතාව වර්ධනය කරගත හැකි අපනයන සංචාරක සහ සංක්‍රමණික සේවාවන් පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රටවැසියන්ට සෙත්පතා දින හතක් පුරා පවත්වනු ලබන රතන සූත්‍ර සජ්ජහායනා කිරීමේ පිරිත් දේශනාව නාරායම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් ඊයේ දින ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ දින එම පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක් වුණා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු විහාර දායක දායිකාවන් පිරිසක් එක්ව සිටියා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගයේ සමාජිකින් දෙරිහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද නාරහේන් පිට අභයාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ නරහේන් පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. මම කියන්නේ මේම කියන්නේ ජනතාව බඩගින්න තියලා පාලකෝ මේ මොන පැත්තේ පාලකෝ ජීවත් වෙමින් වැඩක් වෙන්නේ නැහැ. ජනතාව බඩ පුරවන්න ඕනකම තියෙනවා. ඒ දවඩදී මම දෙන එකම ආවා තමයි තාත්තගේ අඩපාර යන්න. තාත්ත බොහෝම හිමින් ගිය පුද්ගලෙක් තාත්ත. කපාන්න නැගින්න ගියේ නැහැ. මන්ත්‍රීවරු දෙවෙනියක තමයි ඒ අය ඒගත්තු ක්‍රියාමාර්ගයට විරුද්ධව නිත්‍යානුකූලව අපි විනය පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතානායකවරයාට මහලේකම්වරයාට දැනුම් දී විපක්ෂයක් හැටියට අපේ සමගි ජන බලවේගයත් එක්ක එකට වාඩි වෙන අපේ කණ්ඩායමෙන් ඒ අත්තුම ඉවත් කරන්න. ඒක තමයි තුන්වෙනි පියවර. හතර වෙනුව අපි රට වටේම අපේ දේශපාලන ව්‍යාපාරේ ක්‍රියාත්මක කරලා බිම් මට්ටමේ සංවිධානය ගෙනියනවා කියන ওই තීන්දුව හතර අපි ඊයේ දවසේම ගත්තා. අර ගත්තා නේද? එහෙම වත්තර තිබුණේ නෑ. ආ එහෙමයි. පාස්කෝ
ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ 6 වන වරටත් පෙනී සිටියා. ඒ සාක්ෂි ලබා දීම සඳහායි. ඔබතුමා විශ්සට ඡන්ද දෙන්න ආපු නැති එක රටම කතා වෙනවා. ඇත්තටම විශේෂ හේතුවක් තිබ්බද ඒකට? ඉතින් ඒකට අපිට උත්තරයක් දෙනවා නේද? බලාගෙන ඉන්නකෝ. පුතේ බලාගෙන ඉන්න. උත්තරයක් දෙන්නේ නැද්ද කියන්නේ? පැය 3ක කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටතට පැමිණියා. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දේශපාලන පරිගණීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. ඒ හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දීම සඳහායි. මෙතර ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද දේශපාලන පරිගණීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. මේ විසි සංශෝධන සම්මත වීමේ ඩීල් මූල්‍ය ඩීල් එකක් විතරක් නෙවෙයි යම් ප්‍රේමණීය ඩීල් එකකුත් මේකේ තියෙනවා. ආණ්ඩුව පහුගේ මැතිවරණයේදී මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරමින් තමයි සිංහල ඡන්ද ආමන්ත්‍රණය කරේ. දැන් පාර්ලිමේන්තු නියෝජනය කරන හකීම්ගේ මන්ත්‍රීවරු 5 දෙනෙක් හකීම් විරුද්ධ වෙනවා අනිත් 4 දෙනා පක්ෂ වෙනවා. රිසාඩ්ගේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙක් රිසාඩ් විරුද්ධ වෙනවා අනිත් 3 දෙනා පක්ෂක් වෙනවා. ඒ රිසාඩ් නොදෙනද? ඉන්ද ආණ්ඩුව අපහසුතාවෙන් මුදා ගැනීමේ ප්‍රේමණීය බැඳීමත් ඒ වගේම මූල්‍ය ගනුදෙනු හරහා සිදු වන අනිත් බැඳීමත් තරහා තමයි කණ්ඩායම පක්ෂ වෙමින් නායකය දෙන්නා විරුද්ධ වෙන්නේ. දැන් ඩයනාවන්ගේ එක ගැන ඇත්තටම මොකද හිතන්නේ? අපි පහුගිය මැතිවරණ ව්‍යාපාරයේදීත් රටට කිව්වා තුනින් දෙක හදා ගන්න බැරි වුණාට සජිත් ප්‍රේමදාසලාට ගහන කතරින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු තුනින් දෙක හදලා දෙනවා කියලා. ඒක දැන් ඇස් මනාපිට ඔප්පු වී තිබෙනවා. හැම කෙනෙක්ම විරුද්ධ වුණා විමල් විරවංශ කණ්ඩායම ගම්මන්පිල කණ්ඩායම විරුද්ධ වුණා මේ දිත්ත පුර ඇතිභාවයට. අනේ අන්තිමට ඒගොල්ලෝ තතිස්සනවානේ. බල්ලන්ගේ ඇඟේ වහපු මැක්කෝ මැක්කෝ දෙන්න රණ්ඩු වෙනවා. එක්කෙනෙක් කනට ගහනවා අනිත් එකලට පරස වචනේ බයිනවා. හැබැයි මැක්කෝ රණ්ඩු වුණාට මැක්කෝ දෙන්නම බල්ලා දාලා යන්නේ. මොකද මැක්කෝ දෙන්නාගේම පැවැත්ම තියෙන්නේ බල්ලා මත. ඔය කිසි කෙනෙකුට ආණ්ඩුවට විරුද්ධව අතක් ඔසවන්න බෑ. ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තිබෙන්නේ ආණ්ඩුව මත. ෆයිල් වලින් නැටවෙන, දේශපාලන අනාථභාවයෙන් නැටවෙන, උසාවී තියෙන නඩු වලින් නැටවෙන කණ්ඩායමක් එවැනි තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගන්නෙ නෑ. ඒක ව්‍යාජයක්, නාට්‍යයක් පමණයි. විජේදාස බොහොම සිංහ හඬ පැතුරුවා නමුත් ඔවුන්ටත් උනේ ඒකද සිංහනාද බලු කෙඳිරිලි හරි ඒක තමයි තිබිලි විති වෙන්නේ ඔබතුමාලගේ පාර්ශවයේ විරුද්ධව අතිස්සුවට ඔබතුමාලා එතනදී පරාදයි අපි හිතනවා විශ්වවිද්‍යාල සංශෝධනය කියන අපේ රටේ දේශපාලනයේ අවසානය නෙවෙයි විශ්වවිද්‍යාල සංශෝධනයේ හරහා විවස්සදායක තමන්ගේ යටතට පත් කරගෙන තිබෙනවා අධිකරණේ තමන්ගේ යටතට පත් කරන් තිබෙනවා රාජ්‍යාන්තරේ තමන්ගේ යටතට පත් කරන් තිබෙනවා විවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කොට තිබෙනවා හැබැයි විවස්ථාපිත ඒකාපති ඒකාධිපතිත්වයක් හරහාවත් අපේ රට ජනතාව මුහුණ දිතින සැබෑ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් දැන් විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදු වුණා. කෙසේ නමුත් මේ රටේ භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒ රජය අපේක්ෂා කරන විදිහට කටයුතු නොකළොත් ඒ නිසා රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන්න ඇති අපි බලාපොරොත්තු වෙනවා. නාගමික නායකයන් කරුතර ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් රාශියක් තිබුණා මේ 20 වෙනි සංශෝධනයේදී අපි පළවෙනියට ඉදිරිපත් කළා තියෙන එවන් තව සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඉතින් සංවේදී නායකයෙක් හැටියට තිගරු ජනාධිපතිතුමන් ඒ ඉල්ලීම් වලින් 90%ක්ම කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කළා ඉෂ්ට කරලා තියෙනවා. තුනෙන් දෙකක් තිබෙනවා කියපු මේ ආණ්ඩුව තමන්ගේ කළු සල්ලි නැවත පාවිච්චියට ගන්නවා තමන්ට ඔබින ඒ පාලන වැඩපිළිවෙල නැවත වෙලට අරාජිත කරන්න එකතුව සංයුත නිර්මාණය ඒප්‍රල් මේ ප්‍රශ්න වුණේ 19 වෙනි සංශෝධනයේ වුණානේ ඒ ඉඳ තමයි රටේ ජනතාව තුනෙන් දෙකක් බලයක් දීලා අපිට අලුත් ව්‍යවස්ථාවක් ගෙනලා අරගෙන ඒක ප්‍රවසිගාව ප්‍රශ්නයක් අපිට නෑ දැන් අවධානය පොසිටිව් මිනිට් විශේෂාංගය වෙතයි පදිංචිය සඳහා ස්ථිර නිවසක් නොමැති පවුල් සඳහා සෞභාග්‍ය නිවස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක් නිවසක් බැගින් නිවාස 331ක් ලබා දීම මෙහි අරමුණයි.
පසුගිය 17 වෙනිදා සිට එළඹෙන 25 වෙනිදා දක්වා ක්‍රියාත්මක දිලිඳුකම පිටුදැකීමේ සතියට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 19 කෝටි 86 ලක්ෂයක්. මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක නිවාස ඉදිකිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. लक्ष हयामारक दिवल हटहतर ग्राम से हटे मेवन क्रियात्मक निवसाने मंगिता मूलिक मदे मठ मे करपूट मुरंदीन मे गेदर अनी मठाई Then inside the parliament visheshankya සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වූ දිනයන් 8න් දින 5කටත් වඩා අඩු පැමිණීමක් තිබෙන මන්ත්‍රීවරුන් පිළිබඳව mantri.lk වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබෙනවා. ඒ අනුව 100%කටත් වඩා අඩු ප්‍රතිශතයක් පවතින මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටින අතර එම මාසයේ පාර්ලිමේන්තුව පැවති දින 8න් එක් දිනයකදීවත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී නොවුණු මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටිනවා. එම වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි ජෝන් සෙනවිරත්න මහතා එම මාසයේ එක් දිනකදීවත් පාර්ලිමේන්තුවට පැමිණ නොමැති අතර විජේදාස රාජපක්ෂ මහතා සහ ආර් සම්බන්ධන් යන මහත්වරුන් එම මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එමෙන්ම ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ, මහින්ද සමරසිංහ, ජයරත්න හේරත්, අරුන්දික ප්‍රනාන්දු යන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරුන් සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුව පැවති දින 8න් දින 3කට පමණයි සහභාගී වී ඇත්තේ. ඒ අනුව එම සියලුම මන්ත්‍රීවරුන්ට සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට පැමිණීමට ඇත්තේ 50%කටත් වඩා අඩු ප්‍රතිශතයක්. ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ජනිත් මදුසංකහෙවත් පොඩිලැසී නැමැත්තාගේ මිත්තණියගේ නිවසින් ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසේ සංගවා තිබියදී T56 ගිනියාවියක් සහ රිවෝල්වරයක් මෙලෙස සොයාගත් බවයි වාර්තා වන්නේ. කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කලුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ අංක 1 පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් පිරවූ බෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මෙම හෙරොයින් සහිත බෝලය කලුතර බන්ධනාගාරයේ වෙත විසිකිරීම සඳහා රැගෙන ඉන්නට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. බණ්ඩාරවිල පොලිස් අපරාධ කොට්ටාෂ අංශයේ බණ්ඩාරවිල උතුරු කැබිල්ලේවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් මිලිග්‍රෑම් 16ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකදී ගෝඩා මිලිලීටර 675,000ක් ස්ප්‍රීතු මිලිලීටර 32,000ක් සමග පුද්ගලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු බේකරියක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ පවත්වාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වයත් සමග අන්තර්ජාලය සහ විවිධ යෙදවුම් භාවිතයෙන් දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මේ දිනවල යොමුව තිබෙනවා. ඔබේ දරුවා මේ මොහොතේද එලෙස ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් එහි අවදානම් පැතිකඩක් පිළිබඳව ඔබ දැනුවත්ද? මේ තොරතුරු ඒ පිළිබඳවයි. අන්තර්ජාලය අද වන විට අප සියලු දෙනාටම නැතිවම බැරි මාධ්‍යයක්. කෙසේ නමුත් මේ අන්තර්ජාලය දරුවන්ට බලපාන්නේ කෙසේද? මේ දිනවල පාසල් සහ උපකාරක පන්ති නොමැතිකම හේතුවෙන් ඔබේ දරුවා අන්තර්ජාලය ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන් ලෙස ඔබ ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කරනවාද? පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් සහ උපකාරක පන්තිවල කටයුතු අන්තර්ජාලය සහ Zoom, WhatsApp, Microsoft Teams වැනි
ජංගම දුරකථන සහ පරිගණක යෙදුම් භාවිතයෙන් සිදු කිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා තිබෙනවා. එය අධ්‍යාපනයේ අතින් නම් ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණයක්. කෙසේ නමුත් එහි අවධානමක් පවතින බව ඔබ දැනුවත්ද? විශේෂයෙන්ම මේ විදියට අන්තර්ජාලය සහ යෙදුම් භාවිතයෙන් අධ්‍යාපන කටයුතු හදාරන කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කර තිබෙනවා. දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සඳහා යොමු කිරීම බොහෝමයක් දරුවන් අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට අධ්‍යාපන කටයුතු වල නිරත වන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය ගත කිරීම වැනි කටයුතු සඳහා යොමුව ඇති බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි කාලපරාසයක් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැතිවීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඔබගේ දරුවා සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු විය හැකි බව ඔබ දන්නවාද? ඒ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔබේ දරුවා එමගින් ආරක්ෂා කරගන්නේ කෙසේද? එක් ක්‍රමයක් තමයි ඉගෙන ගැනීම ක්‍රියාවලියට පමණක් වෙන් වූ අන්තර්ජාල සේවා සම්බන්ධතාවයක් ලබා ගැනීම. එවිට පරිබාහිරව වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි පරිහරණය කිරීමට එම අන්තර්ජාල පැකේජ හරහා හැකියාවක් නැහැ. තවත් විදිහක් නම් ඔබ ජංගම දුරකථනය කුඩා දරුවන්ට ලබා දෙන විට අධ්‍යාපන අවශ්‍යතාවලට පමණක් යොදාගෙන භාවිතා කිරීමට යොදා ගන්නා යෙදුම් පමණක් විවෘත කිරීමට හැකිවන ලෙස ජංගම දුරකථන සැකසුම් සකස්කොට තම දරුවා වෙත ජංගම දුරකථන ලබා දීමට හැකියාව තිබෙනවා. ඔබ දරුවන්ට අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේ ඉඩදීමේදී විශේෂයෙන්ම ඒ පිළිබඳ දැඩි සැලකිලිමත් භාවයක් යොමු කරන්න. විශේෂයෙන්ම ඔවුන් අන්තර්ජාලයට පිවිස සිදු කරන්නේ මොනවාදැයි නිතර නිතර ඔවුන්ගෙන් විමසා ඔවුන් සිදු කරන්නේ මොනවාදැයි සොයා බලන්න. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව කලපු තීරයේ ආරක්ෂා කිරීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ කලපු ඉවුරට කෙලිකසල බැහැර කිරීම, නීති විරෝධී දැල් යොදා මාළු වැල්ලීම ඇතුළු ක්‍රියාවන් තහනම් කර ඇති අතර ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද ක්‍රියාත්මක වුණා. දියපොට රන්දියදහර ප්‍රජා මූල්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පුස්වැල්පිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන භූමියේ ඔසු උයනක් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණා. හැට නගරේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිහිටි ඖෂධ අලෙවි සැලකට පැමිණි පුද්ගලයෙකු එහි ඖෂධ සොරා ගන්නා ආකාරය එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මාතර ප්‍රදේශ කිහිපයකට හිට පෙරවරු 9 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කෝට්ටේගොඩ, පාතීගම, රත්මලී, දික්වැල්ල, කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. රොටරි සමාජ අනුග්‍රහයෙන් ලෝක පොලියෝ දිනයේ සැමරීම වෙනුවෙන් සමරු මුද්‍රාවක් නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දෙදහස් දහනමේ අපොස උසස් පෙළ විභාගයේ කඩේම් ලකුණු ලබන සඳුදා නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තම තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලු
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.